කියන්නේ අපේ සරල භාෂාවෙන් කරන්ට් අල්ලන මැෂින්. හොස්පිටල් එකේ තියෙනවා කරන්ට් අල්ලන මැෂින්. එකක් අවුරුදු 40ක් විතර පරණයි. අනිත් ඒවත් අවුරුදු 10ක් 15ක් පරණයි. මමත් අවුරුදු 3ක් පුතත් එක්ක ඔය හොස්පිටල් එකේ හිටියා. දැනටත් මාස 5ක් 6ක් වේටින් ලිස්ට්. බලන් ඉන්න ඕන පොලිමේ. තියෙනවා පෞද්ගලික රෝහලක. අද ගියානම් හිට කරගන්න පුළුවන්. ලක්ෂ 10ක් 12ක් 13ක් මේ වගේ යනනම් අය කරනවා. ඕගලන් දන්නවා 2016 දී පෙට් ස්කෑනර් එකට ස්කෑන් එකක් 150,000 කියලා කියනකොටම මාධ්‍යනුයි තමයි මහජනතාව සියලු දෙනා 150,000 ඉච්චර ගාණක් වෙනවලුනේ කියලා පොදුම වුණා. දැන් ලක්ෂ 10ක් 12ක් 15ක් කියලා කියනකොට ඒකේ 1000 ගුණයක්. ඒ පිළිකාවේ හැටි එහෙමයි. ඒ බෙහෙත් ගණන්, ට්‍රීට්මන්ට් ගණන්, ඒ වැටෙන මානසිකත්වය, මානසික ඒකාග්‍රතාවය එහා මෙහා වෙන එක, ගේ මලගේ බවට පත් වෙන එක, මේ ඔක්කොම පිළිකාවත් එක්ක ගොඩාක් සම්බන්ධකම්. අපිට අපේ කණ්ඩායමට මේ රෝහලට සමාජිකයන් 240 දෙනෙක් ඉන්නවා. දැන් 75%ම පවුලේම ළඟම කෙනෙක් පිළිකාවට ගොදුරු වෙච්ච සමාජිකයන් තමයි ගොඩක් ඉන්නේ. පිළිකා රෝගීන් ඉන්නවා අපේ කණ්ඩායමේ. මං හිතන්නේ ලංකාවේ ඉන්න පිළිකාවත් එක්ක සටන් කරන බලගතුම කණ්ඩායම අපේ කණ්ඩායම. මං හැමතිස්සෙම කියනවා කල නොහැක්කක් නොමැත. අවුරුදු දෙකක් ඇතුළත මීටින් 230ක් තියලා දෙනවා. මොකටද? ලක්ෂයකට වැඩි අහිංසක පිළිකා රෝගීන් ඉන්නවා. හොඳ හොස්පිටල් එක. මම කවදාවත් මේ හොස්පිටල් එකේ අඩුපාඩු කියන්නේ නැහැ. ඉන්න වෛද්‍යවරු ගැන කවදාවත් අඩුපාඩු කියන්නේ නැහැ. සේවක මඩුල්ල කවදාවත් අඩුපාඩුවක් කියන්නේ නැහැ. රජයටත් අඩුපාඩු කියන්නේ නැහැ. හැම දෙයක්ම අපිට රජයෙන් බලාපොරොත්තු වෙන්න බෑ. කරනවා ගරු ඇමතුමාවෙන් පස්සේ ලක්ෂ 15ක් කියලා ඒ සීමාව ඒ කතැල්ල දැම්මා. සමහර රෝගීන්ට ලක්ෂ 200 300 500 වියදම් කරනවා රජේ. සාමාන්‍ය බයිපාස් එකක් කරන්නනේ ලොකුම වියදමක් වෙනවා කියලා අපි හිතන් ඉන්නේ නැහැ. මොකෝ පිළිකාවේ බෙහෙත් එච්චර ගණන් බිලියන ගණන් මේ වෙන් කරනවා පිළිකා අපේක්ෂා රෝහල වෙනුවෙන් පිළිකා වෙනුවෙන් රජයෙන්. ඒක කොහොමද මන් දන්නවා ස්ටැටිස්ටික්ස් තියෙනවා. තව චුට්ටයි කරගන්න දෙන්නේ. අපි හොයාගත්ත ඒකේ නියතය, ඒකේ සූත්‍රය. මොකද්ද නියතය? දැන් උදාහරණයක් ඇටියට අපේ මේ ව්‍යාපෘතිය කෝටි 100යි 1 බිලියන්. කෝටි 2ක් මහජනතාවේ ඉන්නවා. එක්කෙනෙක් රුපියල් 50ක් දැම්මා නම් කෝටි 100 මැෂින් දෙක ගෙනාවා නම් දුප්පත් අහිංසක පිළිකා රෝගියෙක් නිර්පරාදේ මැරිලා යන එක අපිට නවත්තන්න පුළුවන්. ලොකුම පින ඕන නැති දේවල් වලට අපි කොච්චර සල්ලි වියදම් කරනවා. මම මේ එක දෙයයි කිව්වේ. අවුරුදු දෙකක් තිස්සේ අපි පෙට් ගගා හිටියා. ඒක දෙයියනේ කියලා අපි හදලා දැන් මාසෙකට සාමාන්‍යයෙන් මම හිතන හැටියට 100ක් විතර පෙට් ගහනවා. අපි මේ මහ පොළොවට ණයයි. අපි සමාජයට ණයයි. කොහොමද මේ ණය ගෙවන්නේ? හැමෝටම ප්‍රශ්න තියෙනවා. ප්‍රශ්න ඇති එක්කෙනෙක් නැතුව ඇති මේ මුළු ලෝකෙම අභියෝගයක් අවස්ථාවක් කරගන්න ජීවිතේ. මං කල්පනා කරේ ඒකයි. පුතාගේ මේ රෝගේ මං දේපල වික්කා, කෝටි ගණන් සල්ලි වියදම් කරා, මානසික වැටුණා, ආර්ථික වැටුණා, උපදේශන පන්ති වලට ගියා, ගේ මලගයක් බවට පත් වුණා. මං කල්පනා කරා දෙවියන් වහන්සේ කවදාවත් දරන්න බැරි වේදනාවක් දෙන්නේ නැහැ. ඒක මං ආශිර්වාදයක් කරගත්තා. පෙට් එකක් නෙවෙයි 100ක් ගන්න පුළුවන් කියන විශ්වාසය තියෙනවා. මගේ මීටින්ස් වල හැම මගේ මේ ටීම් එකේ මෙම්බර්ස් ලම කියන්නේ ඒ ස්ට්‍රොං. මොකෝ අපි පුණ්‍ය භූමියක ශ්‍රී ලංකාවේ ඉපදිලා තියෙන්නේ. වාග්යවන්තයෝ. මේ වගේ ව්‍යාපෘති වලින් ජාතීන් අතර සමගිය සංහිඳියාව කොච්චර ඇති කරන්න පුළුවන්ද කියන එක මම දැක්කා. කිසිම කෙනෙක් මා මොහොමඩ් කියලා බැලුවේ නැහැ. මෙයක් කියන්නේ මොනවද කියන එකයි බැලුවේ. මේ ඔක්කොම හිතලා තමයි ටීම් එකක් හදපු එක. ට්‍රස්ට් ෆන්ඩ් එකක් හැටියට ෆයිට් කැන්සර් ටීම් ට්‍රස්ට් කියලා රෙජිස්ටර් කරා. මේ අතේ ඉන්න අපේ ශ්‍රී ලාංකික රත්තරන් හදවත් මහජනතාව. මේ අතේ තියෙනවා මාධ්‍ය. පෙට් මැෂින් එක BMI සීච් එක මේ වගේම ලොන්ච් කරනකොට මම කිව්වා මේක අවුරුද්දක් ඇතුළත අපි මේක ඉවර කරනවා කියලා. හැබැයි අපිට මාස 3කින් ඒ සල්ලි ටික එකතු වුණා. මේකටත් මම කියන්නේ අපි අවුරුද්දකට බලන් ඉන්න බෑ මොකෝ. හැම දවසටම හැම පැයටම අපිට ජීවිතයක් බේර ගන්න පුළුවන්. අද ලෝකයේ තියෙන අති තාක්ෂණ අති නවීන මේ වගේ ට්‍රීට්මන්ට් මේ අපේ ලංකාවේ දුප්පත් මිනිසුන්ගේ ජීවිත 100,000 ගණක් බේර ගන්න පුළුවන්. පෙට් එකෙන් හඳුනා ගන්නවා, මේකෙන් සනීප කරනවා. දැන් අපි ඒක කරා. දැන් මේක කරන්න සර්ජරි එක තව සෙක්ෂන් එකක්, කිමෝതെරපි තව සෙක්ෂන් එකක්. මේක හරියට කරන්න දක්ෂ වෛද්‍යවරු අති දක්ෂයෝ ඉන්නවා. හොඳ බැට් බෝල දෙන්න ඕන සෙල්ලම් කරන්න. එමෙන්නේ ડોක්ටර් රෂා පණිවිඩය ගෙනියන්න ලෑස්ති මිනිස්සු මේ වගේ ව්‍යාපෘති වලට හදවතින් උදව් කරන්න. ඒක රුපියල් 50ක් වෙච්ච දෙයක්. අමවුන්ට් එක නෙවෙයි ලොකු, දායක වීමයි ලොකු. මම මාධ්‍යෙන් ඉල්ලා සිටිනවා ශ්‍රීලම ශ්‍රී ලාංකිකයෙක් මිලියන 20ම රුපියල් 50 ගන්න දාන්න.